ඇත්තටම විශ්වාසයක් තිබ්බා අපේ කණ්ඩායම පිළිබඳව. මට ලොකු විශ්වාසයක් තිබ්බා මේ ටුවර් එක එද්දිම. මොකද මේ එතන ලෝක කුසලානය අපි ජයග්‍රහණය කරපු තනතිරුව. ඉතින් ඒ වගේම ඊයේ පාරත් මම ඇවිල්ලා හොඳට ශ්‍රී ලංකාවේ මේ විකට් එකේ. ඉතින් මට ලොකු ආත්ම විශ්වාසයක් තිබ්බා මං ගැනත් මගේ ටීම් එක ගැනත් අනිවාර්යයෙන්ම ජයග්‍රහණය කරන්න පුළුවන් ඒ කියලා. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ගෙවුණු පකිස්තාන් සංචාරය ශ්‍රී ලංකාවට ක්‍රිකට් ක්‍රීඩාව අතින් වගේ දේශපාලක වශයෙන්ද ඉතාමත් වැදගත් සංචාරයක් වුණා. විශේෂයෙන්ම කලාපීය සුබතතාවය ගැන අපි කතා කරනකොට 1996 ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රිකට් ලෝක කුසලානය දිනාගනිද්දී පකිස්තානයේ ඉන්දියාව එවයිම බංග්ලාදේශයේ එක්වී එවකට ශ්‍රී ලංකාවේ පැවති උදමේ වාතාවරණය අදනම් කරගෙන මෙරටේ සංචාරය කිරීමට අකමැති වූ රටවල් නිසා ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඇති වී තිබී සමාජ දේශපාලනික අර්බුදයට වෙනස් කරන්නට මෙම රටවල් තුනීම කෙඩෙපෙන් එකතු වෙලා ශ්‍රී ලංකාවේ එකට ක්‍රීඩා කරනවා. එවැනි තත්ත්වයක පකිස්තානයේ පවතින අයහපත් ආරක්ෂාව පදනම් කරගෙන රජයක් හැටියට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නැත්නම් ක්‍රිකට් ආයතනය එකඟ වූ සංචාරය යාමට ක්‍රිකට්ගේ පෞද්ගලික ජීවිත ආරක්ෂාව සම්බන්ධයෙන් තැති ගැනීම නිසා බොහෝ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් සංචාරය කිරීමේ කාර්යය ඉවත් කළා. මේ අවස්ථාවේදී ශ්‍රී ලංකා කණ්ඩායමට ඒ ඉවත් වීම යම්කිසි ආකාරයක ආශිර්වාදයක් වූ බව ඒ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් වෙනුවට ශ්‍රී ලංකා කණ්ඩායමට ඇතුළු වූ දෙවන පෙරයයි අප හඳුනාගෙන සිටි ක්‍රීඩකයන්ගේ හැකියාව සහ දක්ෂතාවයන් නිසා හඳුනාගන්නට ලැබුණා. විශේෂයෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේදී මේ සංචාරයට සහභාගී වූ ශ්‍රී ලංකා කණ්ඩායම අලුතින්ම ශ්‍රී ලංකා වරම් ලබාගත් ක්‍රීඩකයන් වගේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන්ගේ හිස්තැන් පිරවීම සඳහා වරින් වර කණ්ඩායමට ඇතුළු වෙන සහ පිටවෙන ක්‍රීඩකයන්ගෙන් සැකසී තිබුණා. එක් දින තරගාවලියේදී ලහිරු තිරිමාන්නගේ නායකත්වයෙන් ක්‍රීඩා කරපු ශ්‍රී ලංකා කණ්ඩායම පරාජයට පත් වුණා. ඒ පරාජයේ ඇතුළේ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ අනාගත වසන්තය උදාවන බවට යම් යම් ඉඟි ලක්ෂණ තිබුණා. මේ තත්ත්වය ඉතාමත්ම පැහැදිලි කරමින් දසුන් සානකගේ නායකත්වයෙන් තරඟගැටුණු ශ්‍රී ලංකා 20x20 කණ්ඩායම ලොව 20x20 ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම වල අංක 1ට සිටින පකිස්තාන කණ්ඩායම පරාජයට පත් කරමින් සමස්ත තරගාවලියේම එක් අවස්ථාවක හෝ ජයග්‍රහණයට පකිස්තාන කණ්ඩායමට ලබාම දෙමින් ජයග්‍රහණය කළා. මේ විශේෂතාව විශේෂයෙන්ම ලෝකයේ අංක 1ට සිටින 20x20 කණ්ඩායම තමයි ශ්‍රී ලංකා තරුණ ක්‍රීඩකයන් අතර පරාජයට පත් වුණේ. මේදී දසුන් සානක ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ අනාගතය බාර ගන්නට සිටින පැහැදිලි දැක්මක් විවසීමක් සංයමයක් සහ වැඩපිළිවෙලක් සහිත නායකයෙකු ලෙස ක්‍රීඩා පිටේදී කැපී පෙනේ. එසේම අපි මේ තරගාවලිය පුරාම ශ්‍රී ලංකා කණ්ඩායමේ අලුත් ක්‍රීඩකයන් ඔවුන්ගේ මේ දක්වා ඔවුන්ට කණ්ඩායමට ඇතුළු වීමට නොහැකි වූ තත්ත්වයන් අතිශයින්ම අසාධාරණ බවට කරුණු පැහැදිලි කරමින් පිටින් සහ පන්දුවෙන් දස්කම් දක්වන ආකාරය අපට දැකන්න ලැබුණා. බානුක රාජපක්ෂ ඒ වගේම කණ්ඩායමට ඉඳ හිට ඇතුළු වෙන නැවත පිට වෙන
දර්ශක ගුණතිල ඔසන්ද ප්‍රනාම් විතිකරුවන් හැටේට තමන්ට ලැබුණු සියලු අවස්ථාවන්නදී ශ්‍රී ලංකා කණ්ඩෑමට ජයග්‍රහණය සඳහා අවශ්‍ය පසුබිම පදනම සකස් කරන ආකාරය අපි දුටු. ඒ අතරින් තුන් ඉරියව් ක්‍රීඩකයෙකු ලෙස වනිදු හසලන්ත ක්‍රිකට් ලෝකයේම අභියෝගයක් විය හැකි ශ්‍රී ලාංකික ක්‍රීඩකයෙකු බව මෙම තරගාවලිය පුරා පැහැදිලි කළා. විශේෂයෙන්ම ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කළ පළමු තරගයට වඩා දෙවන සහ තෙවන තරගවලදී පකිස්තානයේ යම්කිසි පීඩනයක් ශ්‍රී ලංකාව වෙත හරවන්නට දරපු උත්සාහයන් වලදී වනිදු හසරංග ඉතාමත්ම බුද්ධිමත්ව පීඩකයෙකු හැටියට පන්දිය වන්නු හැටියට ක්‍රියා කළ ආකාරය ඉතාමත් වැදගත්. දෙවන තරගයේදී පකිස්තානයේ දෙසට තල්ලු වෙමින් තිබූ නැත්නම් දෙපැත්තට දෝලණය වෙමින් තිබූ තරගය එකම පන්දු ඕවරයක් තුළදී කඩුලු තුනක් දමා ගනිමින් නැවත ශ්‍රී ලංකා කණ්ඩායම දෙසට හරවා දීමට සමත් වුණේ වනිදු හසරංග. ඒ වගේම තුන්වන තරගයේදී ලකුණු 147ක වැනි සුළු ලකුණු ප්‍රමාණයක් ලබා සිටි ශ්‍රී ලංකා කණ්ඩායම පරාජයෙන් පෙරත් ජයග්‍රහණය කරා පකිස්තානයේ ගිය ගමන නවත්වන්නට මුල්වන්නේ වනිදු හසරංග. ඔහු පන්දු දෙකක් තුල ජයග්‍රහණය සොයා යමින් සිටි ජයග්‍රහණයට සමීප වෙමින් සිටි පකිස්තාන කඩුලු තුනක් බිඳ දමමින් නැවත ශ්‍රී ලංකාව ජයග්‍රහයි මාවතට අවතීර්ණ කළා. එනිසා තුන්වන තරගයේ වීර්යාමෙන්ම තරකසුන් රාජි ඉසුරු උදාන නුවම් ප්‍රති තරගාවලිය පුරා පකිස්තාන තනතිරු තුළ තමන්ගේ හැකියාවන් විදා දැක්වූ ආකාරය අවධානයට ලක් කළ යුතු. විශේෂයෙන්ම මෙම ක්‍රීඩකයන් තිදෙනා තරග තුන පුරා තමන්ට ලැබුණු අවස්ථාවන් වලදී විධිකරුවන් පාලනය කරමින් දිගින් දිගට ප්‍රහාරයන් අඛණ්ඩව පවත්වාගෙන යාමට පකිස්තාන ක්‍රීඩකයන්ට අවස්ථාව නොදෙමින් තරගය පාලනය විධිකරුවන් පාලනය තමන් සතු කර ගැනීම විශිෂ්ට මීට ප්‍රථම තරගාවලිය සම්බන්ධයෙන් හඳුන්වා දීමේදී ක්‍රිකට් තරග සංචාරයෙන් අමතරව මෙම තරග සංචාරය සමාජ දේශපාලනික වශයෙන් ලංකාවට වැදගත් බව පැවසුවා. විශේෂයෙන්ම ජාතික කණ්ඩායමක් නියෝජනය කරමින් තවත් රටකට යන ක්‍රීඩකයන් අප යම්කිසි ආකාරයකින් තානාපතිවරුන් ලෙස හඳුන්වනවා. ඒ තානාපති සේවය වඩා පැහැදිලි කරමින් දසුන්සානක තරගාවලියේ ජයග්‍රාහකයන් ලෙස සමූහව ඡායාරූපයට පෙනී සිටි අවස්ථාවේදී ඔවුන් වට කරගත් මාධ්‍යවේදීන් ඉවත් කිරීමට ආරක්ෂක අංශගත් උත්සාහයේදී පකිස්තානයේ ආරක්ෂාව සම්බන්ධයෙන් දිනු ලබන විමුචනය ශ්‍රී ලංකාවට පකිස්තානයේ ඉතාමත්ම වටිනා ඇගීමක් ලබා දෙන සමත් වූ බව මේදී කිව යුතුයි. කැලට අපේ ළඟට ඇවිල්ලා ෆොටෝ ගන්න දෙන්න. අපේ හිතේ කිසි බයක් පකිස්තාන ආරක්ෂාව සම්බන්ධයෙන් දසුන් සානක දෙන ඒ සහතිකය ක්‍රිකට් ක්‍රීඩාවට පමණක් නොවේ දෙරටේ මිත්‍රත්වයට දෙරටේ අන්‍යෝන්‍ය සම්බන්ධතාවලට අපෝ ඉසක් ගන්නවා. ඒ නිසා පකිස්තානයේ ශ්‍රී ලංකා කණ්ඩායම කළ සංචාරය ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රිකට් පිටකයන් කළ සංචාරයක් බවට 2020 තරගාවලිය තුළදී මනාව සහතික කළ පිළිබිඹු කළ සනාථ කළ දසුන් සානක ඇතුළු ශ්‍රී ලංකා කණ්ඩායමට අපි විශේෂයෙන් ගෞරව කළ යුතුයි, ස්තුති කළ යුතුයි.